විවා ග්‍රෑම් 400 පැකට්ටුව දැන් රුපියල් 780ක් පමණයි. මොකද්ද අතේ මේ කොටලක බකලා තියෙන්නේ? නෑ මේ පූසෙක්. ආ පූසෙක්. ඔයාට ඉන්නවා පූසෝ. මං ආසයි පො මේ කොහොමද හැම සතෙක්ටම ආසයි මම ගොඩක් මාස පූසන්ට. පූසා කොහෙද කොටලා තියෙන්නේ? අතේ. පූසෙක්ද පූසියක්ද? පූසෙක්. ෂුවර් නේ? ඔව් දන්නේ. ටැටූ කරන එක තමයි. ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ මං ගාව පූසා අතක් එකපාරින්. ඔයා ළඟ නේද හිටිය අර පැම්පස් සඳ පු. ඔයා ගන්නවා කියන්නේ ගිනස් පොතට යන්න ඕනේ. නෑ පූසෝ. පූසෝ අට. ඔයකද පූසෝ කියන්නේ පූසියෝ නැතුව මං කියන්නේ. නෑ නෑ ගෑනු සත්තු තිටියා. අර ඒකද ඔයා කියන්නේ ඒ හරියට. නැත්තම් පූසියෝ කී දෙනෙක් හිටියද? පූසෝ අට දෙනෙක් ඉන්නවා කියන්නේ ඒකට නළු අට දෙනෙක් ඉන්නවා වගේ. නෑ නෑ පූසියෝ තමයි ටිකක් වැඩිපුර හිටියේ. ඒගොල්ලෝ මේ පැටව හැදුවට පස්සේ ඇයි යන්නේ? එහෙනම් ඊට පස්සේ ඒගොල්ලන් ඉතින් බලා ගන්නවා පැම්පස් අඳපු පූසා මේ. පැම්පස් අඳලා තියෙන පූසෙක්ට. ඔව් ඔව් මේ එයා පාරේ මම යන්නද? ගොජරයි. ඒ අහලා මෙයන්නකෝ මේ කතාව. මම යන්නද? මෙන්නේ වාඩේ. මේ මොකක්ද අපි යන්නේ? මේ අපි යන්නේ. පොඩ්ඩක් ඉන්නේ දැන් ඇත්ත කතාව ආන්න. ඕගොල්ලෝ සත්තුන්ට ආදරෙන් දෙනාට මං ආදරේ. ආදරේ කියන්නේ කො සත්තුන්ට පැම්බස් ආදරේ. නෑ කතාව ආන්න. සත්තු හින්දනේ දන්නලම් අඩුද? නෑ නෑ නෑ. නෑ නෑ. නෑ නෑ. ඒක ඇත්තනම සත්ක්‍රියාවකින් කරපු වැඩක් අපේ ගහමු. නෑ නෑ. ඒ සතා හිටියේ පාරේ. පාරේ මිනිහාගේ මූණ දකි. මුන් නබලා කියන්නේ මෙයාගේ මූණ දකිද්දි ගොඩක් ඇයට හොම් වෙනවා. ඉතින් මේ පූසා පාරේ ඔම පිටිපස්සේ කකුල් දෙක පන්න නැහැ මොකද වන්නේ. ඇද ඇද යනවා එයා කකුල් දෙක. එතකොට කකුල් දෙකම හැම ගිහිල්ලා අර පාරේ ගිහිල්ලා. ඊට පස්සේ මං කොමාරි එයා වහින්දගෙන ගිහිල්ලා මේ ડોක්ටර්ට පෙන්නුවා. ડોක්ටර් මට ඇත්තටම ડોක්ටර් කෙනෙක් ඉන්නේ ජීවිතයක් බේරන්නනේ. ડોක්ටර් කිව්වා ඉන්ජෙක්ෂන් එක ගන්න නැති කරමුද කියලා. මම කිව්වා නෑ එයා දුක් විඳිනවට වඩා නැති කරමු කිව්වා. ඒක ඒක හරියන්නේ නෑනේ. තප්පරයක් හරි සතෙක් හරි මරණයට ලං වෙච්ච මිනිස්සෙක් හරි ජීවත් වෙන්නනේ උත්සාහ කරන්නේ ආස කරන්නේ. ඉතින් මම කිව්වා නෑ ડોක්ටර් කමන්නේ නැහැ. මේ මට වෙන පිළියමක් කරන්න කියලා. ඊට පස්සේ එයා එයාම තමයි ඉන්නකෝ ඒ ડોක්ටර්ම තමයි කිව්වේ මේ පැම්පස් එකක් අඳවන්න. පැම්පස් එකක් අඳවන්න කියලා. ගෙදර එයාට ටොයිලට් යද්දිම එළියට දාන්න බෑනේ. ගේ ඇතුලේ තමයි ඉන්නේ. ඊට පස්සේ කොමරි එයාට නැට්ටෝම එළියට අරගෙන පැම්පස් එක අඳවලා මේ එයාව හැම වෙලේම හොද හොදි තින් මම පරිස්සම්. නෑ සුව කරන්න බෑ එයාට. කොමරි හැප්පිලා. කොමරි අවුරුද්දක් විතර හිටියා එයා. අවුරුද්දක එකමරක් ඉඳලා එයා නැති වුණා. ඒ පිනම ඇති වාට. මේ පූසෙක් වෙලා අපදෙන්නේ. අනේ පිටිපස්ස පණ නැති වෙලා ඉන්න. ඒ පූසෙක් කෙටුනේ. මම. ආ ඒකනේ පූසෙක් මේ අතර මම කියන ඕන එක මේ පිටිපස්ස පණ නැති සත්තු සුනකියෝ හරි පූසෝ හරි කවුරු හරි ඉන්නවනම් ඒකෙන් කාගේ හැරලඟ ඒගොල්ලෝ මේ ඇදැදන යන්නේ. ඒ වෙනුවෙන් ලංකාවේ මේ විශේෂ මේ රෝදහයි කරපු මේ මේ හදන තරුණයෙක් ඉන්නවා. මගේ Facebook එකේ මම එයාගේ post එක share කරලා තියෙනවා. ටෙලිෆෝන් නම්බර්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ ආබාධිත සත්තු වෙනුවෙන් එයා වෙනමම හදනවා wheel chair වගේ. හදපණ වේදයක් නේද? ඔව්. ඒ මගේ Facebook එක බලලා මේ එයාව සම්බන්ධ කරගෙන ඒක කරන්න. ඒ කියන්නේ වැදගත් දෙයක් කිව්ව මතක කොහෙද ආවද නේද? නෑ එයා හිනාවුනේ මුලදී දන්නේ නැතුව අර පැම්පස් කතාව දන්නේ නැත්නම් අයියා. මමද පැම්පස් දැක්කම ඉන්නේ. නෑ පැම්පස් කතාව. අයියට පහුවෙලා තමයි ගොඩක් දේවල් තේරෙන්නේ. අයියට පහුවෙලා.